ගොවීන් උසිගැන් විමක් කරන්න ජනතා විමුක්ති ප්‍රමුණ කටයුතු කළාද? කිසිසේත්ම ගොවීන් උසිගැන් විමක් කරන්න බැහැ නේ. නමුත් කෘෂිකර්ම අමාත්‍යවරයා පැහැදිලිව චෝදනා කරනවා ඔබතුමාලා තමයි මේ පළදාව අඩු කරන්න අස්වැන්න අඩු කරන්න පිටිපස්සෙන් ඉඳලා වැඩ කරේ කියලා. එයා කොච්චර දේවල් කියලා තියෙනවද? එයා කියලා තියෙනවා මේ මහින්දානන්ද ඉන්නකන් හාල් ඇටයක් පිට රටින් ගේන්නේ නැහැ ගෙනවොත් ඉල්ලාස්සෙනවා. ඔය මහින්දානන්ද එයා කීපද මමට උපුටාද? ඒ නිසා එයා එයාගෙන කීපොට ඉස්සලවක් කියලා ඉන්න කියනවා. අපි කෙනෙක් ඉන්නවට වඩා අමතරව. එයා එයාගෙන කියලා තියෙනවද? මේක වුණොත් මම මෙහෙම කරනවා. මම මෙහෙම කරනවා. හරි මම දැක්ක එක නාලිකාවක තියෙන දේවල් දදා අහනවා. මේ මාධ්‍ය දෙන ඒ මහින්දානන්ද ඉන්නේ කියලා. ඉස්සර එයාගෙන එයා කීපොට වගේ කියලා. හැබැයි මම කියන්නම් මේක. ගොවි ජනතාවට වගා කරන්න එපා කියලා කියන්න බැහැ. මොකද ඒක එයාගේ ජීවන වෘත්තිය. හැබැයි අපි පෙනී හිටියා මොකද? මේ ගොවි ජනතාව වගා බිම්මල වගා කරනකොට තමන්ට සාධාරණ අස්වැන්නක් ලැබෙනවා නම් ඒ සාධාරණ අස්වැන්න ලබා ගැනීම සඳහා පොර ලබා දී තිබෙන සටනේ අපි හිටියා. වගාවත් තරණ කියන සටන නෙමෙයි. කරපු වගාවට ඒ සාධාරණ අස්වැන්නක් ලබා ගැනීම සඳහා අවශ්‍ය යෙදුම් දෙන්න කියලා. අදත් අපේ රටේ යම් වී නිෂ්පාදනයක් එනවා නම් එන්නේ මොකක් නිසාද? ඔය ගෝඨාධිප රාජපක්ෂගේ විකාර කඩිමුඩි කාබනික සංකල්ප නිසා නෙමෙයි. ගොවි ජනතාව යූරියා ටිකක් අංගගෙන තියලා දාගත්තා. පව් සමහර පොහොර මිටි ගත්ත රුපියල් 18000ට 20000ට රාජංගන කුඹුරියාවල් බුලත් පොහොර ගෙව්වා. තේ පොහොර ගෙව්වා. පොල් පොහොර ගෙව්වා. ඒ ගොවි ජනතාව කඳුළු සලසල හරි මම දන්න මාතර පැත්තේ ගිහලා තේ පොහොර එකතු කරන් ආවා. යූරියා මිටි රුපියල් 18000ට 25000ට අරන් ගොවි ජනතාව ගෙව්වා. එහෙම විශාල වේදනාවක් වෙහෙසක් දරලා තමයි ඔය ප්‍රමාණෙන් හරි අස්වැන්නක් ගත්තා. තේත බලන්න. ඒ නිසා මම අද කියලා යනවා උඹලා. ඊළඟ යල් කන්නේ මේක ලබ කලින් කියෝනේ කීසර මහා කන්නේ කියෝනේ. අද ඒක වෙලා මම කිව්ව එක මේක ආපෝ කරවන්න ඕන. එක්ක ආහාර ප්‍රශ්නයක් එනවා. හැබැයි ආපෝ වෙරෝ බාගෙට. මොකද බාගෙට හරි පෞද්ගලික අංශයට ඉඩ දෙනවා රජයට ඉඩ දෙන්නේ. ඒ කියන්නේ පෞද්ගලික අංශයට දෙනකොට වස නෙමෙයිද? රජයෙන් දෙනකොට වස. මොකද මේ තර්ක? මේ මනසේ තියෙන ලෙඩක් මේ. නායකන්ට වරදින්න පුළුවන්. වැරදි තීන්දුව ගන්න පුළුවන්. හැබැයි නායකයා මොකද වෙන්න ඕන? නායකයා අවංක වෙන්න ඕන. නිහතමානී වෙන්න ඕන. මේ රටක් පිළිබඳ තීන්දුව වැරදුනා. මම මේක වෙනස්සම් කරන්නම් කියලා. ඒ වෙනසක් කරන්න තරම් දියුණු මනසක් තියෙන්න ඕන. එහෙම මනසක් නැති මිනිස්සු උද්දච්චයි. ඒ නිසා තමයි ආණ්ඩුවේ තීන්දුව මම වෙනස් කරන්න පුද්ගලික අංශයට පොර ගන්නේ. දැන් මේ පොහොර යදවන එක ලෙඩ රෝග වලට දැන් හේතුව. නේද? වකුගඩු නිසා නම් මේක නතර කරා කියලා කියන්නේ. හරිත කුසකර්මාන්තය යන නම් මේක නතර කරා කියලා කියන්නේ. පෞද්ගලික අංශින් ගෙනපුවා මේක වෙනවද? දෙක බාගෙට හැරෙව්වා මම එදා කියලා කිව්වා. ඒ විතරක් නම මම කව ආර ප්‍රශ්නයක් එනවා කියලා. දැන් බඳුරු ගුණවද පෞද්ගලික දෙකක් මම ගාව තියෙන කැබින් පේපර්. කැබින් පේපර් දෙකක් දැම්ම. මියන්මාරෙන් මෙට්‍රික් ටොන් 103ක් ආලානනය කරා. මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 450යි. දැන් මම දැක මියන්මාර පත්‍රික පළවුණා කියලා එනවා. වෙන රටවල තිබි 350ට කියලා. ඒකෙන් ගහලා. එහෙම නායකයෝ මෙහෙම. හරි 103ක්. ඒ වගේ මම දැක තව ප්‍රවෘත්ති පළවලා තියෙනවා බඳුල කියලා. රොබර්ට් සාල් ගිවිසුම්ට අවුරුදු 70ක් පිරිම නිමිත්තෙන් චීනෙන් හාල් මෙට්‍රික් ටොන් 110ක් දෙනවා කියලා. ඒක චීනෙන් 110යි මියන්මාරෙන් 103 113යි. රටේ වාර්ෂික සාල් පරිභෝජන කුච්චර. දවසක රටේ සාල් පරිභෝජන මෙට්‍රික් ටොන් 6500යි. මාසෙකට එන 195000යි. මාස 12ට 124 උපරිම. හැබැයි 124 113 පිටරටින් ගේනවා. මේ මහ කන්නේ ඉවරුනේ යල කන්නක් තව තියද්ද? ඒකෙන් කියන්නේ මොකද්ද? ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා කියන්නේ. අද වීකිලෝක මා දැක්කා රුපියල් 102යි. හොඳයි ගොවි ජනතාව අතර සල්ලියනේ. හැබැයි මේකේ තුලනයක් අපි රකින්න සලස්මක් තියෙන්න ඕනේ නැද්ද? 102ට නාඩු කිලෝ එකක් ගත්තොත් 102ට වීකිලෝ එකක් ගත්තා. රුපියල් 205 හාල් කිලෝ එකක්. නාඩු. මේ අරමුදේ ප්‍රතිඵල නෙමෙයි. එනිසා මේ උද්දච්ච බාරට රටක් වන්දි ගිවන්න ඕන. ගොවි ජනතාව වන්දි ගිවන්න ඕන.